සුබ දවසක් සිල්ප දෙලාට ඔබ අදත් මේ එකතු වී සිටින්නේ හෙළ රහස් YouTube channel එකත් එක්ක. මේ දිනවල වැඩිපුරම කතාබහට ලක් වෙන්නේ පැරෂූටේ ක්‍රියාත්මක නොවීමෙන් අවසන් ගමන් ගිය ඒ වීරෝදාර රණවිරුවා පිළිබඳව. ඒ තමයි විශේෂ බලකා බේස් ජම්ප් බලකායේ මේජර් කුමාරසිංහ. ඔහුට අපි අචිරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අම්පාර උහන ගුවන් හමුදා පැරෂූට් පුහුණු කඳවුරේදී මොහු පුහුණු වීම සිදු කරන අතරතුරදී මොහු අඩි දසදහසක් පමණ ඉහළ සිට බිමට පනින අවස්ථාවේදී පැරෂූටේ ක්‍රියාත්මක නොවීමෙන් තමයි මොහු ජීවිතක්ෂයට පත් වුණේ. මොහු ජීවිතක්ෂයට පත්වන අවස්ථාවේදී වයස අවුරුදු 42ක් වන බව. මොහු කමරු පිටිය ප්‍රදේශයේ තමයි පදිංචිව සිටියේ. විශේෂ බලකායේ සිටි දක්ෂතම පැරෂූට් උපදේශකවරයෙකු ලෙස ඔහුගේ මේ වියෝව මේ ලක්තලයට මහත්සේ බලපානවා ඇති. ඔහුගේ වියෝවෙන් සිදු වූ හිදස අපට කිසි දිනක පුරවන්නට බැරි වෙනවා ඇති. එදා 71 වන නිදහස් සැමරුම් මුලෙල ගාලු මූදුර පිටියේ පැවැත්වෙන විට ශ්‍රැංගිලා හෝටලයේ සිට මොහු පැරෂූටයකින් ගාලු මූදුර පිටියට බහින්නේ සියලු දෙනාගේම ඇස් මවිතයට පත් කරමින්. මෙවන් වීරෝදාර රණවීරයෙකුගේ නිග්ම යෑම මේ ලක්තලයට මොනතරම්නම් පාඩුවක්ද? ඔහුගේම පාඩුව අපට කිසි දිනක වසා ගන්නට මකා දමන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔහු ලංකාවේ පමණක් නෙවෙයි විදේශ රටවලදීද මෙම දක්ෂතාවය දක්වා මොහු රනින් බැබළු අපූරු පැරෂූට් ධාවකයෙක් විදිහට අපට සටහන් කරන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ මෙවිනි විශිෂ්ටයන් 3 දෙනෙකු පමණයි සිටින්නේ. ඒ 3 දෙනාගෙන් එක් දක්ෂයෙකු අද අපිට නොසිතූ ලෙස මේ ලක්බිමට අහිමි වෙනවා. ඉතින් විරුවාණනි, ඔබ කළ සේවය ඔබ මේ ලක්මව රනින් බබලවන්නට ජාත්‍යන්තරයට ගෙන යන්නට සිදු කළ සේවය අපි මහත්සේ අගය කොට සලකනවා. මේජර් චම්පික කුමාරසිරි විරුවාණනි, ඔබට අජරාමර නිවන් සුව අපි ප්‍රාර්ථනා කරනවා.